आयुबोवन කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මමතරණී මේකලා යටිගම්මන අවධානය දවස උණුසුම් කළ පුවත් සිරස්තල වෙත අන්තර් පළාත් සංචරණ සීමා ජූලි 19 වනදා දක්වා දීර්ඝ කරයි දැනට ක්‍රියාත්මක ඇතම් සීමාවන් ලිහිල් කිරීමටත් පියවර डेल्टा වැළඳුණු 14 දෙනා අතර කොග්ගල ඇඟලුම් සේවිකාවක් තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට එමිරේට්ස් ගුවන් සේවය මෙරටින් මගින් රැගෙන යාම తాවකාලිකව අත්හිටුවයි. දයාසිරිගේ ඇමති තනතුරු ප්‍රකාශයට පොහොට්ටුවෙන් සැරපිලිතුරු මේ වෙන මොකක්වත් නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ කැබිනට් ඇමතිකමක් නොමැතිව ඉන්න බැරවීමේ රෝගය. ඒකවල මේ පක්ෂියත්ව තියෙන එක. ඒ පක්ෂියම කර ගන්නවා. හම්බෙලා වැඩ කරන්න බෑ කියලා හිටන් කෑ ගහන්න නැතුව බෑනම් දාලා යන්න තමයි තියෙන්නේ. අග්‍රාමාත්‍යවරයා දලදා සමිඳුන් වැඳ පුදා ගනී. හිරගෙවල් වල තමා මර්ධනය කළ නොහැකි බව සමන්ත විද්‍යාරත්න කියයි. දාන හිරගෙදරක දාන. ප්‍රජාතන්ත්‍රවාදී අරගලකරුවන් බිල්ලට ගැනීමෙන් වළකින්න යයි සජිත් ආණ්ඩුවට කියයි. සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෘත්තීය සමිති 13ක් හෙට සිට අඛණ්ඩ වැඩවර්ජනයකට සූදානම්. ආර්ථික අර්බුදයට කොට්ටයක් මාරු කිරීමට ආණ්ඩුව සූදානම් වන බව හිටපු ඇමති ගයන්ත කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත් අන්තර් පළාත් සංචරණ සීමා ජූලි 19 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අතර දැනට ක්‍රියාත්මක ඇතැම් සීමාවල් ලිහිල් කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය අද පස්වරුවේ නිකුත් කළා. අන්තර් පළාත් සංචරණ සීමා හෙට සිට තවත් දින 14ක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. එසේම දැනට ක්‍රියාත්මක ඇතැම් සීමාවන් ලිහිල් කිරීමටද සෞඛ්‍ය බලධාරීන් හෙට සිට පියවර ගෙන තිබෙනවා. බස්නාහිර පළාත සහ අනිකුත් පළාත් සඳහා වෙන වෙනම අප විසින් නිර්ණායකයන් හඳුනා දීලා තියෙනවා. පොදු ප්‍රවාහන සේවය ගත්තොත් බස්නාහිර පළාතෙන් පිටත අනිකුත් පළාත් සඳහා ආසන ධාරිතාවේ 50%කට සීමා කරලා තමයි අපි කිරීම ලබා දීලා තියෙන්නේ. බස්නාහිර පළාත තුළ ආසන ධාරිතාවෙන් 30% සඳහා අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. පුද්ගලික කුලී රථ සහ ටැක්සි රථ සඳහා සියලුම පළාත්වලට ආසන ධාරිතාවයට පමණක් සීමා සහිතව ධාවනය කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ප්‍රයෝගීතා සේවා සහ වෙනත් අත්‍යවශ්‍ය සේවා සඳහා අවම කාර්ය මණ්ඩලය සමග කටයුතු කරන්න තමයි අපි නිර්දේශ ලබා දීලා තියෙන්නේ. රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන අවම සේවක සංඛ්‍යාවකින් කටයුතු කරන්න අපි උපදෙස් ලබා දීලා තියෙන්නේ. ආයතනයේ රැස්වීමක් තියෙනවා නම් උපරිමය 10කට සීමා කරන්න කියලා අපි සීමාව පනවලා තියෙනවා. පුළුවන් තරම් අන්තර්ජාලය හරහා ඒ රැස්වීම කරන්න තමයි අපි උපදෙස් ලබා දීලා තියෙන්නේ. කර්මාන්ත ශාලා මීට ප්‍රථමත් අපි සාමාන්‍ය පරිදි අවසර ලබා දීලා තිබ්බා ක්‍රියාත්මක වෙන්න. ඒකේ අවස්ථරය එසේම ක්‍රියාත්මකයි. එලිමාන් වෙළඳාම සතිපොළ පළාත් පාලන ආයතන විසින් බලාත්කම කරන සීමාවන් යටතේ අපි කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ලියාපදිංචි ජංගමන එළදුන්හට වෙළඳාම් කරන්න අවස්ථාව අපි ලබා දීලා තියෙනවා. පදික වෙළඳාමටත් අපි සෞඛ්‍ය රෙගුලාසි වලට අනුකූලව වෙළඳාම් කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. සුපිරි වෙළඳ සැල් 125ක් ප්‍රමාණය ඉඩකඩ වලින් 125ක් ප්‍රමාණය අරින්න අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. සාප්පු සංකීර්ණත් විවෘත කරන්න අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. නිමි ඇඳුම් විකිණීමේ වෙළඳසැල් ගනුදෙනුකරුවන්ගෙන් 25% උපරිමයකට යටත් වන ලෙස අපි විවෘත කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. අධිකරණ කටයුතු බස්නාහිර පළාතෙන් පිටත 50%ක නිශ්චිත වේලාවක් තුළ 50%ක කාර්ය මණ්ඩලයේද ඇතුළුව ධාරිතාවයෙන් කටයුතු කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. දිවාසිරකු මධ්‍යස්ථාන 50%ක ධාරිතාවකින් පවත්වාගෙන යාම සඳහා අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. තව දුරටත් පූජනීය ස්ථාන, පුද්ගලික උත්සව, සිනමාහල්, කෞතුකාගාර වසා තියෙන්නේ. පිනුම් තටාකත් අපි විවෘත කරන්න අවස්ථර ලබා දීලා නැහැ. සැනකෙළි සංදර්ශන උද්‍යාන ඒවා ඔක්කොම අපි තව දුරටත් අවස්ථාව ලබා දීලා නැහැ කරන්න. අවන්හල්, රෙස්ටුරන්ට් සෞඛ්‍ය රෙගුලාසි වලට යටත් විවෘත කරන්න පුළුවන්. කැසිනෝ, රාත්‍රී සමාජශාලා, ඔට්ටු මධ්‍යස්ථාන අනිකුත් රැස්වීම් සඳහා අපිට අපි අවස්ථාව ලබා දීලා නැහැ. पोर्टल सह विवेकागार सदा मार्गोपदेशयන්ට යටත් වෘත්ත කරන්න අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟලුම්කම් හය සේවිකාවක් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයෙකු බව අද තහවුරු වුණා. අප කළ විමසුමකදී හබරාදුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ බව සනාථ කළා. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ වැළඳුණු ආසාදිතයෙකු ගාල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් පළමු අවස්ථාව මෙයයි. ඉන්දියාවේ සීග්‍රෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ තවත් ආසාදිතයින් 14 දෙනෙකු පිළිබඳ ඊයේ දින කොවිඩ් පිළිබඳ ජාත්‍යන්තර වෙබ් අඩවියක් වන nexttrain.org වෙබ් අඩවිය වාර්තා කර තිබුණා. අදාළ ආසාදිතයින් වාර්තා වී තිබුණේ කොළඹ, ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වලින්. ඊයේ දින තහවුරු වූ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් 14 දෙනා අතර කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවක් දවන බව හබරදුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තහවුරු කළා. මෙම සේවිකාව රත්ගම ප්‍රදේශයේ පදිංචි කාරණියක්. ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය වැළඳුණු ආසාදිතයෙකු වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. ඊයේ දිනේදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අපිට මිට ප්‍රථම සති දෙකේ කරන ලද වාර්තාව අපිට ඕන් නිකුත් කරා. 14 දිනකින් ඩෙල්ටා ප්‍රභේදය හොයාගෙන තියෙනවා. ඕන් කොළඹ 2, කොළඹ 5, කොළඹ 9, කොළඹ 10 සහ 14 යන ප්‍රදේශවලුත් වගේම ගාල්ල ප්‍රදේශයෙන්ුත් මාතර ප්‍රදේශයෙන්ුත් එක්කෙනාගෙන් හොයාගෙන තියෙනවා. ඊට අමතරව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ රෝගීන්ගෙන් අපි කීප දෙනෙක්ගෙන් අපි එය සොයාගෙන තියෙනවා. එක්කෙනෙක් කැරෙන්න අනිත් සියලු දෙනාම ප්‍රතිකාර කරලා මේ වෙනට ගෙවල් වලටත් ඇවිල්ලා නිරෝධායනය කරමින් සිටින්නේ. ඒක රෝගියෙක් පමණක් තාම ප්‍රතිකාර ලැබමින් සිටිනවා. පවතින කොවිඩ් අවධානම සැලකිල්ලට ගනිමින් අද උදැසන 6 සිට මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක් හොදකලා කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කළා. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාධනීය වත්ත එලෙස හොදකලා කෙරුණා. තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද අලුයම දෙවයිනට රැගෙන වී තිබෙනවා. චීනයේ බීජින් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 869 දරණ ගුවන් යානයෙන් එම එන්නත් මාත්‍රා තොගිය දිවයිනට රැගෙන බිත් ඇති බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. අද උදෑසන තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් චීනයේ බීජින් නගරයේ සිට කටුනායක ගුවන්තොටුපළට ලැබුණා. එම ලැබුණු ලක්ෂ 10ත් එක්ක මේ වෙනකොට සිනෝෆාම් එන්නත් ලක්ෂ 51ක් අපේ රටට ලැබිලා තියෙනවා. ඒත් එක්කම සමස්ත හැටියට එන්නත් මාත්‍රා ලක්ෂ 65ක් පමණ අපේ රටට ලැබිලා තියෙනවා. අද දිනේ ලැබුණු එන්නතුත් අපි බලාපොරොත්තු වෙනවා ප්‍රධාන වශයෙන් බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියලුම ජනතාව එන්නත්කරණය සඳහා යොදා ගන්නත් රටේ සෙසු පළාත්වල වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටි උදවියට ලබා දෙන්නත් ඒ වගේම ගුරුවරුන්ට සහ අත්‍යවශ්‍ය රාජකාරිවල නියැලෙන කණ්ඩායම් වලට ලබා දෙන්නයි අපේ බලාපොරොත්තුව. ඒ වගේම හෙට දිනේ උදෑසන අපට ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනයක් වන ෆයිසර් එන්නත ලැබෙනවා. ශ්‍රී ලංකාව තමයි දකුණු ආසියානු කලාපෙන්ම ෆයිසර් එන්නත ලැබෙන පළවෙනි රට. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 1262 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 247ක්. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 98ක්, කළුතරින් 224ක්, කුරුණෑගලින් 37ක්, පුත්තලමින් 23ක්, කෑගල්ලෙන් 76ක්, රත්නපුරෙන් 29ක්, ගාල්ලෙන් 8ක්, මාතරෙන් 21ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 12ක්, නුවරඑළියෙන් 11ක්, මහනුවරින් 19ක්, මාතලෙන් 46ක්, බදුල්ලෙන් 17ක්, මොනරාගලින් 3ක්, අම්පාරෙන් 51ක්, මඩකලපුවෙන් 41ක්, ත්‍රිකුණාමලයෙන් 105ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 36ක්, පොළොන්නරුවෙන් 87ක්, මන්නාරමින් 8ක්, වවුනියාවෙන් 18ක්, මුලතෙව් දිස්ත්‍රික්කයෙන් 1 ආසාදිතයෙක්, කිලිනොච්චියෙන් 1 ආසාදිතයෙක් සහ යාපනයෙන් ආසාදිතයින් 32ක් වාර්තා වී තිබුණා. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්තේන බදුපොළ ශ්‍රී සුදර්ශනාරාම ශ්‍රී සුධර්මෝදය පිරිවෙනෙහි වැඩ සිටින සංඝයා වහන්සේලා 9 දිනෙකට COVID-19 වෛරසය ආසාදිතය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම පිරිවෙන තාවකාලිකව වසාදෙනු බවයි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ. එම පිරිවෙනේ රියදුරාට ප්‍රථමයෙන් COVID-19 වෛරසය ආසාදිතය වීම හේතුවෙන් පිරිවෙනෙහි වැඩ වාසය කර සිටි ස්වාමින් වහන්සේලා 12 නමක් නිරෝධායනට යොමු කර ඉන් අනතුරුව PCR පරීක්ෂණ සිදු කර තිබුණා. කොවිඩ් ආසාදනයේ හේතුවෙන් ස්වසන අපහසුතා ඇතිවන රෝගීන් වෙනුවෙන් අවශ්‍ය කරන ඔක්සිජන් ලබා දීම සඳහා රෝහල්වලට අත්‍යවශ්‍ය වන ඔක්සිජන් හයි ෆ්ලෝ මැෂින් 3ක් කුලියාපිටිය කුරුණෑගල සහ නිකවරටිය රෝහල් වෙත FMCG බෙවරේජ් ආයතනය විසින් පරිත්‍යාග කිරීම රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. රුපියල් මිලියන 3.9ක් වටිනා නවීනතම ඔක්සිජන් හයි ෆ්ලෝ යන්ත්‍ර මෙලෙස පරිත්‍යාග කිරීම සිදු කෙරුණා. ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයෙන් සහ බංග්ලාදේශයෙන් එක්සත් අරාබි එමිරාජ්‍යයට මගින් රැගෙන යාම ජූලි මාස 15 වනදා දක්වා අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවාව තීරණය කර තිබෙනවා. එමෙන්ම පසුගිය සති දෙකක කාලය තුළ එම රටවල සංචාරය කළ කිසිදු පුද්ගලයෙකුට එක්සත් අරාබි එමිරාජ්‍යයට ජූලි 15 දක්වා ඇතුළු වීමටද අවසර නොලැබෙනු ඇති. කෙසේ වෙතත් එක්සත් අරාබි එමිරාජ්‍ය ජාතිකයන්ට එමිරාජ්‍ය රන් වීසා හිමිකම ඇති පුද්ගලයන්ට සහ විදේශ සේවයේ නිරත තානාපති සේවා නිලධාරීන්ට මෙම තහනම බල නොපාන බවයි එමිරේට්ස් ගුවන් සේවය නිවේදනය කළේ. රුසියාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේදී පමණක් කොවිඩ් මරණ 697ක් රුසියාවෙන් වාර්තා වී තිබෙනවා. මෙය රුසියාවේ එක් දිනක් තුළ සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. සෙනසුරාදා දිනය තුළ පමණක් නව රෝගීන් 24439 දිනකු වාර්තා වී තිබෙනවා. රුසියාව තුළද සීග්‍රීන් ඩෙල්ටා රෝගය පැතිර යන අතර එන්නත් සඳහා දැඩි ඉල්ලුමක් පවතිනවා. ක්‍රෙම්ලින්ය පවසන්නේ රට අගලු දැමීමට අවශ්‍ය නැති බවයි. රුසියාව තුළ වසංගතය දරුණු ලෙස බලපා ඇත්තේ මොස්කව් කලාපයටයි. මෙවන විට ලෝකේ පුරා කෝටි 18කට වැඩි පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. මින් ලක්ෂ 40ක් පමණ මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එසේම ලෝකේ පුරා එන්නත් දෙකම ලබා දී ඇති ජනසංඛ්‍යාව ලෝක ජනගහනෙන් 11.2ක් වනවා. හෙට සිට අකණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට පරිපූර්ණක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීමේදී දේශපාලනිකව හිතවත් වෘත්තීය සමිති සමග පමණක් සාකච්ඡා කරන බවයි මෙම සංගමය පවසන්නේ. එමෙන්ම සමහර සංගම් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ දේශපාලනීකරණය වීම නව ගැටලු ඇතිවීමට හේතු වී ඇති බව වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා. මීට පෙර දින දෙකක් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුළු සංගම් කිහිපයක් වර්ජනයක නිරත වුණා. මෙම සංගම්වල ඉල්ලීම් 7න් 5ක් ලබා දීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ අතර අනතුරුව ඔවුන් වැඩවර්ජනය අවසන් කළා. කෙසේ නමුත් ඉතිරි ඉල්ලීම් වහා ලබා නොදුන්නොත් ලබන සිකුරාදා සිට නැවත වර්ජනයකට යොමු වන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පැවසුවා. මෙම ඉල්ලීම් ලබා දීම අසාධාරණ වන බව පරිපූර්ණක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා. මෙම ඉල්ලීම් ලබා දීමට විරෝධය පළ කරමින් හෙට සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට පරිපූර්ණක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා. අපි දකිනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාපිළිවෙත GMO එක කියන විදිහට විතරයි වැඩ කරන්නේ. GMO එක කියන විදිහට වැඩ කරන්න ඕනේ කියලා සෞඛ්‍ය ඇමතිවරිය පවා සමහර වෙලාවට කියනවා. මොකද ඒගොල්ලෝ තමයිලු මේ ආණ්ඩුව පත් කරේ. අපිට ආරංචි වෙනවා සමහර විට ජනාධිපතිතුමා ළඟ ඉන්න අර කාක්කෝ එල්ලන්න කියපු ඇමතිවරු ටයිප් එකේ කණ්ඩායම් මේක මර්ධනය කරන්න කියලා ඉල්ලීමක් කරනවා කියලා. අපි ජනාධිපතිතුමාට කියනවා මේවා මර්ධනය කරලා නම් නවත්තන්න බෑ. මේවා ඊටාම සාධාරණ ඉල්ලීම්. මේ සාධාරණ ඉල්ලීම් ඉල්ලන්නේ වරද්දවපු නිසා. අපි මෙහෙම ඉල්ලීමක් මෙච්චර ශනිකව ඉල්ලන්න උත්සාහ කරන්නේ ජනාධිපතිතුමා විදිහට දිනු තීන්දුවත් එක්ක අපේ සේවාවන්ට බලපවත්වන ගැටලුවක් මතු කරපු නිසා. අපි වර්ජණයකට යනව නෙවෙයි, අපිට වර්ජනයක් කරන්න වර්ජනයක් කරපියව් කියලා අපිව තල්ලු කරලා තියෙනවා. එහෙමනම් ඒක මර්ධනය කරලා විසඳන්න යනවා නම් අපි ඒකට ලෑස්ති. හැබැයි අපි ඒක ලෑස්ති වගේම අපි ජනාධිපතිතුමාට කියනවා ඔය ලනු කණ්ඩ හදන්න එපා. ඔය ලනු දෙන්නේ ඔබතුමාව අමාරුවේ දාන්න ඔබතුමාගේම අමාත්‍ය මණ්ඩලයේ සහ ඔබතුමාගේම ආණ්ඩුවේ ඉන්න කණ්ඩායම් ඔබතුමාට නරක ලේබලයක් ගසා ගැනීම සඳහා ලොකු උත්සාහයක් ගන්නවා. කොවිඩ් වසංගත හමුවේ පීඩාවටපත් විවාහ මංගල්‍ය ශ්‍රේෂ්ඨයේ විවිධ පාර්ශව මාධ්‍ය හමුවකට එක්වෙමින් සිය ගැටලු සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. විවාහ මංගල ක්ෂේත්‍රයේ විතරක් පටන් ගන්නවා, ටික දවසක් යනවා, ඊට පස්සේ නවතිනවා. ඡායාරූප ශිල්පීන්ගේ සමහර කැමරා උපකරණ අද වැඩ නොකරන තත්ත්වයටපත් වෙලා තියෙනවා. අනික් කට්ටිය ගැන සානුකම්පිතව හිතනවා වගේම මේ විවාහ මංගල ක්ෂේත්‍රය පිළිබඳවත් රජයේ අවධානය මීට වඩා යොමු විය යුතුයි. අතිගරු ජනාධිපතිතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමනි, අපි අසරණ වෙලා. ශ්‍රී ලාංකීය රූපලාවන්‍ය හා කේශා ලංකා ශාස්ත්‍රයේ ශිල්පීන් 90000කට අධික ප්‍රමාණයක් සිටිනවා. ඒ අයගේ පවුල්වල ඒ අයගෙන් යැපෙන්නම් ලක්ෂ 15කට ආසන්න ප්‍රමාණයක් සිටිනවා. මේ වසර එකහමාරක් තිස්සේ අන්ත අසරණ වෙලා අපේ ශාස්ත්‍රයේ බොහෝ පිරිසක් සිටින්නේ. අපි දෙපයින් නැගී සිටි මිනිස්සු අද අපිට හැමෝටම බරක් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපි ඉල්ලන්නේ ඇයි තව අපිව මේ ගෙවල් වලට අතුරට වෙලා තියාගෙන ඉන්නේ? ඇයි අපිව තවත් හිර කරන්නේ? අපිත් දන්නවා මේකේ බැරෑරුම්කම. අපිට ජීවත් වෙන්න ඕනේ. අපේ ගෙදර මේසෙට කැම ටික ඉන්නේ කොහෙන්වත් නෙමෙයි, රාණ්ඩුවෙන්වත්, රජයෙන්වත්, ලීසින් කම්පැනි වලින්, බැංකුවෙන්වත් නෙමෙයි. අපි වැඩ කරොත් විතරයි. අපි ඉල්ලන්නේ මුකුත් නෙමෙයි. අපි කරගෙන ආපු රැකියාව දෙයියගේ නාමෙන් අපිට ආපහු කරන්න දෙන්න. මේ විවාහ මංගල්‍ය කරලිය යම් සීමා සහ රජය දෙන සීමා නීති රීති හරියට අනුගමනය කරමින් ආරම්භ කළ යුතුයි. ඒ නොවුනහොත් ව්‍යවසායකයන් මේ සේවක කාර්ය මණ්ඩලය ඔවුන්ගෙන් යැපෙන්නම් සියලු දෙනාගේ ජීවිත අනාගතය ඉතාම අභාග්‍ය සම්පන්න ඉරණමකටපත් වෙනවා. ඉතින් අපි රජයෙන් ඉල්ලන්නේ කෙසේ හෝ අපිට මේ ශාස්ත්‍රය ආරම්භ කරන්න අපිට ඉඩ දෙන්න. අපේ ගයිඩ්ලයින්ස් එක්ක අපිට යන්න පුළුවන්. ඒ වගේම රජය විසින් අපිට දෙනු ලබන ගයිඩ්ලයින් ඕන එකක් එක්ක ඒ නීති රීති මාලාවක් එක්ක අපිට මේ උත්සව සීලදේ පටන් ගන්න ඉඩ ලබා දෙන්න කියන එක තමයි මේ ඉල්ලා සිටින්නේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මහනුවර ශ්‍රී දළදා සමිඳු වෙත පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. ශ්‍රී දළදා මාලිකාවට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එම මෙතිනිය පළමුව දේවඩිරි නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ යන මහත්වරුන් විසින් පිළිගනු ලැබුවා. අග්‍රාමාත්‍යවරයා ඉන්නතරව ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් ආශිර්වාද ලබා ගත්තා. දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා දළදා වහන්සේගේ තේවාව බාර කටයුතු කරන අස්කිරි පාර්ශවයේ අනුනායක ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරාධිපති ආණමඩුවේ ශ්‍රී රතනපාල ධම්මදාසී අනුනාහිමියන් බැහැදුටුවා. අග්‍රාමාත්‍යවරයා මල්වතු මහ විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුවයි. එහිදී මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල් කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමියන් සහ මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනාහිමි බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේලාගේ සෝදොක් විමසා බැලුවා. ඉන්නතුරු අස්කිරි මහ විහාරයට ගිය අග්‍රාමාත්‍යවරයා අස්කිරි මහ විහාර පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අස්කිරි පාර්ශවයේ ලේකකාධිකාරී මැදගම ධම්මානන්දනාහිමියන් සහ අස්කිරි මහ විහාරීය කාර්ක සංඝ සභික බදුළු මුතියංගනේ රජ මහ විහාරාධිපති ආචාර්ය මුරුන්දෙනේ ධම්මරත්නනාහිමියන් එහි වැඩ සිටියා. අනතුරුව අස්කිරි ගෙඩිගේ රජමහා විහාරයට ගිය අග්‍රාමාත්‍යවරයා අස්කිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. පෙරදිනිය ගැටබි රාජෝපවනාරාමයට ගිය අග්‍රාමාත්‍යවරයා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ ජ්‍යෙෂ්ඨ කාර්ක සංඝ සභික කැප්පිටියාගොඩ සිරි විමල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මෙහිදී මහවැලි ගඟට යාවෙන ගැටබේ බෝධියේ පැතිබැම්ම ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳවද අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු වුණා. යුද හමුදා සහාය ඇතිව අදාළ පැතිබැම්ම ඉදිකර දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නා. වත්මන් රජයේ අමාත්‍ය ධූර පිරිනැමීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යවරුන් ප්‍රතිචාර දක්වනු ලැබුවා. එහිදී රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුපුර මහතා ප්‍රකාශ කර සිටියේ ලබා දී ඇති අමාත්‍ය තනතුරු වල කටයුතු කළ නොහැකි නම් එම තනතුරු වලින් ඉවත් විය යුතු බවයි. බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් වූ කතාබහ පිළිබඳව ඊයේ දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් මෙන්ම එම පක්ෂයේ නියෝජිතයින් විවිධ අදහස් පළ කළා. මෙහිදී අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වත්මන් රජයේ අමාත්‍ය ධූර පිරිනැමීම පිළිබඳව පළ කරනු ලැබුවේ තරමක කරස්සල ස්වභාවයක්. ඔය හදලා තියෙන මැටි ඇමතිකම්, කුරුඳු ගම්මිරිස් එහෙම ඇමතිකම්, පතික් ඇමතිකම මට දීලා තියෙන මේවා ඔක්කොම මේ විහිළු ඇමතිකම් හැදුවෙත් බැසිල් රාජපක්ෂ මැතිතුමයි ටීබී ජයසුන්දර මැතිතුමයි. අපිව මේ පැත්තකට කරලා මේ වැඩක් ගන්න දු තියලා තියන්නේත් ඒ අයම තමයි. මේ කැබිනට් එක බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ ටීබී ජයසුන්දර මැතිතුමා විසින් නම් කරපු කැබිනට් එකක් මේ තියෙන්නේ. ආණ්ඩුව පත් කරපු නැති තැනකට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පත් කරලා තියෙන්නේ. ඒ නිසා අපිට ලොකු කනගාටුවක් තියෙනවා ඒක. මේ අතර දයාසිරි ජයසේකර අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් අද පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. මේ දේශීය ඇඟලුම් කර්මාන්තය ඉතාමත් ඉහළ තත්වයකට ගේන්න පුළුවන්. ඒත් මොනවද එතුමා කරලා තියෙන්නේ? එතුමා ඒ සම්බන්ධයෙන් ගත්තු පියවර මොනවද කියන එක අපි බොහොම පැහැදිලිව අහන්න ඕන. කරුණාකරලා ආණ්ඩුවක් ඇතුලේ ඉන්නවනම් ආණ්ඩුව ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරගන්න. එළියට ඇවිල්ලා විවේචනය කරන එක වෙලාවකට බැසිල් රාජපක්ෂ මහත්තයා හොඳයි. මේ වෙන මොකක්වත් නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මෙහෙම හොඳ කරන්න බැරි ලෙඩ හැදිච්ච කීප දෙනෙක් ඉන්නවා. කැබිනට් ඇමතිකමක් නොමැතිව ඉන්න බැරවීමේ රෝගය. මට දීපු අමාත්‍යංශේ උක් කියලා තියෙනවා සීනි කර්මාන්තයේ ඉහළ දැනකට ගහලා තියෙනවා. ලාභ කරලා තියෙනවා. ඒකේ කජු කියලා තියෙනවා. කජු සංස්ථාව ලාභ කරලා තියෙනවා. ගම්බිරිස් වලට රුපියල් 400ක් පහුගිය කාලේ තිබිච්ච මිල රුපියල් 800ක් කරා ඉදිරියේදී ඊට වඩා වැඩි කරලා පෙන්නනවා. ඒ දීපු 9 හැටියටම වැඩ කරලා තියෙනවා. ඉතින් වැඩ බැරිය Tamanට මේක හම්බෙලා වැඩ කරන්න බෑ කියලා හිටන් කෑ ගහන්න නැතුව බෑ නම් දාලා යන්න තමයි තියෙන්නේ. පොහොට්ටුවෙක් කෙනෙක් අස් වෙලා තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමාට ඒ තනතුර දෙන්නේ. ඒක කාගවත් හිතරිදා ගන්න වෙන පක්ෂවලවත් කාරුවත් ඒකට මැදිහත් වීමක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක අපේ වැඩක්. එතුමාට බය විශාල පිරිසක් ඉන්නවා කියලා අපිට දැන් පේනවා. මම දැක්කා කියලා තිබ්බා ජයසුන්දර මහත්තයයි බැසිල් ඇමතිතුමයි මේ ඇමතිකන් තීන්දුව කරුවේ කියලා. බතික් ඇමතිකම දුන්නේ අපේ මහලේකන්තුමාට කියලා කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒක මම දැක්කා කියනවා. ඒක මම කනගාටු වෙනවා. නිසා ඒක ඒකවල මේ පක්ෂියත් වෙ තියෙන එක. බතික් ඇමතිකම ගන්නවද එහෙම නැත්නම් සිරිපාල ඇමතිතුමාගේ ඇමතිකම ගන්නවද කියන එක ඒ පක්ෂයෙන් බේර ගන්න ඕනේ. ඒකට ගිහිල්ලා මේ බැසිල් රාජපක්ෂ ඇමතිතුමාවත් ජනාධිපතිතුමාගේ ලේකම් ජයසුන්දර මහත්තයවත් පටලගන්න එක වැරදි. ඒගොල්ලෝ පටලගෙන ඉවරලා කියනවා ගෝඨාභය ජනාධිපතිතුමයි අගමැතිතුමයි එක්ක වැඩ කරන්න සූදානම් කියලා. ඔය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සීල් එකට සීමා වෙලා දෙනක සම්පූර්ණම අපි ප්‍රතික්ෂේප කරනවා. අද රාජ්‍ය ඇමතිවරයෙක්ට ගැසට් කරලා බලය දීලා තියෙන්නේ. ආණ්ඩුව වටන්න හිතනවා නම් විවිධ ප්‍රකාශ කරලා ඡන්දයට ගියාම තේරුම් ගන්න ඒගොල්ලෝ. ඒ හැමෝටම අමාත්‍යංශ බාර දීලා තියෙනවානේ. ඒ අමාත්‍යංශ වලට නිශ්චිත වගකීමක් තියෙනවා. ඒකට ඒ වගකීම ඉටු කිරීම තමයි අපේ දක්ෂතාවය සහ වගකීම විය යුත්තේ. ඒකට අපි කල යුත්තේ අපිට දීපු වගකීම ඉටු කිරීම මිසක් අනික් අය කරන දේ ගැන හොයා බලන එක නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අමාත්‍ය ධූර ලබා දීම ගැන තීන්දුව කරේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නෙවෙයි. ඒකට ඒ අනුව එතුමාගේ වෛරය මං හිතන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයා එක්ක නෙවෙයි තිබිය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි තීන්දුව කරේ. කාටද කැබිනට් ඇමති ධූරය ඔවුන්ගේ පක්ෂයෙන් හිමි කාටද රාජ්‍ය අමාත්‍ය ධූරය ඔවුන්ගේ පක්ෂයෙන් හිමි වෙන්නේ. අපේ ආණ්ඩුවත් එක්ක ඉන්න හැම පක්ෂයකටම සාධාරණ පිළිගැනීමක් අපි ලබා දීලා තියෙනවා. බැසිල් රෝහණ රාජපක්ෂ මෙතුමා ඇවිල්ලා නැවත වතාවක් ආර්ථිකයේ පුනර්ජීවනයක් තමයි කරන්න යන්නේ. ඒකට එතුමාව ඉතාමත්ම අත්‍යවශ්‍යලා තියෙනවා අපි රජයක් හැටියට අපිට. එක පැත්තකින් අපි කල්පනා කරනවා තෙල් මිල අඩු කරගන්න පුළුවන් වේද කියලා. එහෙම නොවුනොත් මේ පැත්තෙන් ආර්ථිකය ශක්තිමත් කරලා මේ තියෙන තෙල් මිලට මුහුණ දෙන්න පුළුවන් ආර්ථිකයක් රටේ ජනතාවට හදන එක තමයි අපේ ඉලක්කය. ආක්ෂණදායකාරමුණු වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලකළුවන් බිල්ලට ගැනීම වහාම නවතනු යන මෙයින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බණ්ඩාරවෙල බොරලන්ද ප්‍රදේශයේදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පොහොර ගැටලුව සම්බන්ධයෙන් පසුගියදා පැවැත් වූ උද්ඝෝෂණය සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරමින් සිදු කර ඇති බවට චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ අතර මොවුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද නිවේදනයක් නිකුත් කර තිබුණා. ආඥාදායක අරමුණු වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලකරුවන් බිල්ලට ගැනීම වහාම නවතනු යන මෙයින් මෙම මාධ්‍ය නිවේදනය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කර තිබුණා. එම මාධ්‍ය නිවේදනයෙන් උපුටා ගැනීම ආණ්ඩුවේ මේ ආඥාදායක ෆැසිස්ට්වාදී වැඩපිළිවෙල පිළිබඳ සමගි ජනබලවේගයේ දැඩි විරෝධය සහ පිළිකුල පළ කරමු. මේ ආණ්ඩුව බිහි වූ දා සිටම සිදු කරනු ලැබුවේ ජනතා හිතසුව පිණිස කටයුතු කරනවා වෙනුවට බල උන්මාදයෙන් කටයුතු කරමින් ජනජීවිත කබලෙන් දිපට දමමින් පීඩා කිරීමය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සටන් බිමේ අරගලකරුවන්ව දඩයම් කිරීමය. දිනෙන් දින ජනතාවට අපේක්ෂා බංගත්වයේ උරුම කළ ආණ්ඩුවට එරෙහිව රටපුරා ජනතාව මේ වන විටත් පෙළ ගැසීමින් සිටින අතර ඒ ඉවසා දරාගත නොහැකි ආණ්ඩුව මේ මොහොතේ කටයුතු කරමින් සිටින්නේ මර්ධනය, තර්ජනය සහ බියගැන්වීම සිය ප්‍රතිපත්තිය බවට පත් කර ගනිමින්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනය කිරීමේ අයිතිය සෑම දේශපාලන පක්ෂයකටම ඇති අතර එය උල්ලංඝනය කිරීමේ කිසිදු අයිතියක් ආණ්ඩුවට ඇත්තේ නැත. ආණ්ඩුවට Tamanගේ නොහැකියාව, අසාර්ථකත්වය සහ සංවේදී බව වසා ගන්නට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බිමේ සිටින අරගලකරුවන් සහ සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම පුරවැසියන් දඩයම් කිරීමට කිසි ලෙසකින්වත් ඉඩ නොතබන බවද අවධාරණය කරමු. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස උපුටා ගැනීම අවසන්. මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. දැන් මේ ආණ්ඩුව සූදානම් වන්නේ පොහොර දෙන්න නෙවෙයි මේ සූදානම් වෙන්නේ. අයිතිවාසිකම් දෙන්න නෙවෙයි මේ සූදානම් වෙන්නේ. බියවද්දලා මර්ධනය ගෙනල්ලා පාලකයන්ට මේ රට ඩෝසර් කරගෙන යන්න පුළුවන් ද කියලා බලන්න. ඉතින් අපි පාලකයන්ට කියන ඒ සෙල්ලම් වලට කවුරු වුණත් ජනතාව විතරන යටත් කරන්න පුළුවන් කමක් නැහැ. දාන හිර ගෙදරක දාන. මේ රටේ දුක් විඳින ගොවි කම්කරු ජනතාව, දීවර ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපේ සටන අපි නවත්තන්න සූදානමක් නැහැ. අපි දැක්ක මේ කස ගහගෙන එනකොට මේ දේ වෙනවා කියලා අපි දැක්කා. පහුගිය දවස්වල කාක්ෙක් මරලා තටුවක් එල්ලුවා නම් මේ රටේ පාරට බහින එක නවත්තන්න පුළුවන්, උද්ඝෝෂණ නවත්තන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් අපි අහනවා මේ කාක්ෙක් මරලා තටුවක් එල්ලන්නද මේ ආණ්ඩුව ලෑස්ති කියලා. ඉතින් ආණ්ඩුවට අපි කියනවා මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් දෙන්න. මේ රටේ ජනතාවට ජීවත් වෙන්න ඉඩ කඩක් හදන්න. අමන්න මරිමෝඩ තකතිරු තීන්දුව ආපස්සට හරවන්න. එහෙනම් අපි අත්අඩංගුවට අරන් හිරේ විලංගුවේ දාලා මේක නවත්තන්න බෑ. එහෙනම් අපි ආණ්ඩුවට කියන්නේ කැමැති මේ සටන අපි අවසන් කරන්න. අනිවාර්යයෙන්ම ගොවි ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරලා මිසක ආපස්සට අඩිය තියන්න අපි නම් සූදානම් නැහැ. හිරේවල් එකක දෙක නෙවෙයි 1000ක යවුවත් මේ ගමන නවතින්නේ නැහැ. අපේක්ෂා රෝහල පිරී යමින් පවතින්නේ අපේ ජනතාවට වසවිස කන්න සිදුවීම නිසා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. වත්මන් රජයේ රසායනික පොහොර සහ කෘෂි රසායන තහනමට ගත් පියවර ඉතා කාලෝචිත බවද ඒ මහතා ප්‍රකාශ කළා. හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ සම්පූර්ණයෙන්ම කාබනික පොහොර වගා කළ එකදු ආසියාතික රටක්වත් නොමැති බවයි. අද මේ අපි කතා කරන්නේ අපේක්ෂා රෝහල ඉඳගෙන මම හිතන්නේ මේ අපේක්ෂා රෝහලට එන බොහෝ රෝගීන්ගේ එක හේතුවක් තමයි මේ රෝගවලට අපි විශ්වාස කරන විදිහට මේ රසායනික පොහොර ඒ වගේම රසායනික ද්‍රව්‍ය කෘමිනාශක වාදී පාවිච්චි කිරීම මේ කළ යුතු වැඩක්. ඒ නිසා තමයි ජනාධිපතිතුමා මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරේ. කෘෂිකර්ම අමාත්‍යාංශය පැහැදිලිව කිව්වා යල් කන්නයට අවශ්‍ය සියලු පොහොර ලංකාවට වැඩිපුරත් එක්ක ගෙනල්ලා තියෙනවා. නමුත් කොතනක හෝ අඩුපාඩුවක් මත යල් කන්නේ පොහොර බෙදීමේ අඩුපාඩුවක් වෙලා තිබෙනවා. ඒ නිසා තමයි මේ ගොවි උද්ඝෝෂණ වලට යම් එක හේතුවක් ඒක දේශපාලන හේතුත් තියෙන්න පුළුවන්. හැබැයි ඒක වෙච්ච අඩුපාඩුවක්. මේ අඩුපාඩුව නොවෙන්නට මේ ක්‍රියාමාර්ග වැරද්දක් නැහැ. ඉදිරියේදී මේ කටයුත්ත සාර්ථක කරගන්න අපිත් අපේ අමාත්‍යාංශයෙන් දායක වෙලා සියලුම දෙනා එකතු වෙලා ලබාගත යුතු ඉලක්කයක් තමයි මේ ඉදිරිපත් කළා. ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළේ මාර්ගම අපේක්ෂාරෝහල සඳහා හෘද නිරීක්ෂණ යන්ත්‍ර දෙකක් පිරිනැමීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුවයි. පෙරදිනිය විශ්වවිද්‍යාලයේ සෙසුන් සමග සෝම් තාක්ෂණයේ ඔසේ එක්වීමෙන් හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු मंत्री රනිල් වික්‍රමසිංහ මහතා දැක්වුවේ මෙවන් අදහසක්. ඇත්ත වශයෙන්ම ලෝකයේ කාබනික පොහොර යොදවන්නේ කෘෂිකාර්මයට යටත් වන ඉඩම් වලින් 101.5%. ආසියා හරි අඩුවෙන් කරන්නේ. චීනය කරනවා ඒ කරන්නේ යුරෝපයට ඇමරිකාවට එහෙම කාබනික පොහොර වලින් රැවුව නිෂ්පාදනය කරපු කෘෂි භාණ්ඩය වන් චීනය යොදවන්නේ නැහැ. මෙතන රටක්වත් ඇත්ත වශයෙන්ම 100ක් යොදවලා නැහැ. ඉතින් මේ ලංකාව මේක කරන්න බලන්න. මේක කෙරුවම් වෙන හේතුව මොකද්ද? අපි පළවෙන් බලන්න මේ කියන්නේ අපේ නිෂ්පාදනය අඩු වෙනවා. ඒකට අපි පිට රටින් ගේනවා. අපි පිට රටින් ගේන්නේ සාමාන්‍ය පොහොර යොදපු රටවල් වල නිෂ්පාදනය. කාබනික පොහොර වගාව දිරිගැන්වීම සඳහා දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී වැඩසටහන් संविधान करते बुरा මේ අවස්ථාවේදී අපිට පොර නැහැ නැත්නම් අපිට රසායනික පොර නැහැ කියලා උද්ඝෝෂණ කරලා ඉන්න එකට වැඩිය අපි තිරසාර සංවර්ධන තිරසාර විකල්පයකට යාම අනිවාර්යයි. මේක අත්තාම හොඳ ව්‍යාපෘතියක්. මම ඔබතුමාලට කිව්වා මේක කරාට පස්සේ සාමාන්‍යයෙන් ඔයගලන්ට බය නැතුව මාසකට ලක්ෂයකමාරක විතර ආදායමක් තියෙනවා. ඒ නිසා අපිට දිගටම මේ කටයුත්ත කරන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ මහන්සි වෙලා උනන්දු වෙලා මේ කැපකිරීම කරා වගේම මේ පැලට් එක හැදිලා ටිකක් ලොකු වෙනකම් මේ විදිහටම බලා ගන්න. රසායනික පොහොර භාවිතය නිසා රසායනික ද්‍රව්‍ය පාවිච්චිය නිසා මේ රටේ ඇති වෙලා තියෙන පිළිකා රෝග විතරක් නෙවෙයි. අද මේ රටේ විශාල වශයෙන් ආබාධිතව බිහි වෙනවා. ඒ වගේම මානසික රෝග ඇති වෙන්නත් උස්සන්න වෙන්නත් එක ප්‍රධාන හේතුවක් කියලා තියෙන්නේ රසායනික ද්‍රව්‍ය අවභාවිතය අපේ රටේ වගේ රටවල සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ රටේ නිරෝගීමත් ජනතාවක් ඇති කරලීම සඳහා ජනාධිපතිතුමා මේ ගෙනියන කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීම වැඩපිළිවෙල මේ රටේ ජනතාව වෙනුවෙන් කරන මහඟු යුතුකමක් හැටියට මම දකිනවා. මේ අතර අදත් රට පුරා උද්ඝෝෂණ පැවති අතර විවිධ පුද්ගලයින්ද මේ පිළිබඳ අදහස් පළ කළා. ගමේ අහිංසක තේගොවියා මරණ මංචකයට අරගෙන යන කටයුතු කළා තියෙනවා. ඒ නිසා අපි කියනවා කෘෂිකාර්මාන්ත නිරත වෙන අපේ අහිංසක ගොවි ජනතාවට මේ අපරාධය කරන්න එපා. ඒ අයගේ ගෙලසිර කරන්න එපා. ගොවි රජාව අලු කෙරුවා. කෙරුවා කෙරුවා. අලු කෙරුවා. ගොවි ලංකාව ගොවි ජනතාව තමන්ගේ ආදායම භාගයට වැඩි අඩු කරගෙන ඉතාම අසරණ වෙලා තියෙන මේ කොරෝනා උදුරට වඩා භයානක තැනකටපත් වෙලා තියෙනවා. එහෙමනම් මේ ගොවි ජනතාවගේ සංවේදී කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව ඇහැක් කරලා බලන්නේ නැහැ. තමන්ට ඕන අයට, තමන්ගේ ගජ මිතුරන්ට ඕන අයට අද අවශ්‍ය කාරණා සියල්ලම නීතියට පිටින් ගිහිල්ලා හදලා දෙන ගමන් ජනතාවගේ ප්‍රශ්න සියල්ලම අද අමතක කරලා තියෙනවා. අපට දියව ගොවි අයිතිය අපට දියව ගොවි අයිතිය අපට දියව එන්න සම්බන්ධයෙන් මේ අතර පොහොර සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා මෙලෙස අදහස් පළ කළා. මේ අද පුවත්පත්වල තියෙනවා මුලපිටේ රජය තීරණය කළා තියෙනවා කියලා මෙට්‍රික් ටොන් 56667 ඕගනික් ඇන්ඩ් නැචරල් මිනරල් ෆර්ටිලයිසර් ගේන්න කියලා. ප්‍රශ්නේ තියෙන්නේ මේක ගේන්න ගහලා තියෙනවා මේ ගැසට් එක. හරි, මේ ගැසට් එකේ තියෙනවා මොනවද බලපත්‍රය යටතේ ගේන්න පුළුවන්, මොනවද තහනම් කරලා තියෙන්නේ ගේන්න බැරි කියන එක. මේකේ තියෙනවා නයිට්‍රජන්, ෆොස්ෆරස් හා පොටෑසියම් යන මූලද්‍රව්‍ය තුනක් අඩංගු වූ ඛනිජමය හෝ රසායනික පොහොර ගේන්න බෑ කියලා. අපි රජයට කියන්නේ ඔව් දැන් මෙහෙම හරි තීරණයක් අරගෙන මේ මහ විශාල ගැටලුවකට හිර වෙලා ඉන්න ගොවි මහතුරුන්ගේ ප්‍රශ්න විසඳන්න දැන් ආනයනය කරනවා කිව්වනේ. ආනයනය කරනවා කියන්නේ ඛනිජමය පොහොරනේ. රසායනික පොහොර ආනයනය කරන්න බෑ කියන එකනේ කියන්නේ. එතකොට අපිට අහන්න තියෙන ආණ්ඩුවේ මේකයි. එතකොට මේ ගැසට් එක සම්බන්ධයෙන් ආණ්ඩුව පැහැදිලි කිරීමක් කරන්න වෙනවා. පොහොර ගේනවා නම්, හරි ආනයනය කරනවා නම් ඛනිජමය පොහොර මේකෙන් ඒක තහනම් කළා. තමන්ගේ කුසිකර්මාන්තය පිළිබඳව අවුරුදු 100,000 ගාණක් කුසිකර්මාන්තය කරලා ඒ අත්දැකීම් සම්පින්ඩනයක් තියෙන ගොවි ජනතාවක් අපේ රටේ ඉන්නේ. ඉතින් එවැනි දැනුමක් සහිත ගොවි પરම්පරාවක් මේ ආණ්ඩුවේ නායකයන්ට කියනකොට එකවර රසායනික පොහොර නවත්තලා මේ වගාව එකවර මාරු වෙන්න බෑ කියන කාරණාව ආණ්ඩුව මේ තකතිර තීන්දුවෙම එල්බගෙන ඉන්නවා නම් ගොවි ජනතාව පාරට බහින්න නැතුව මොකද්ද කරන්න ඕන? රට තුළ පවතින විදේශ සංචිත සීක්‍රෙන් පහළ බැසීම පාලනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විටත් විවිධ පියවරයන් ගමින් සිටිනවා. රටේ ආර්ථිකය අද වන විට ඇෆ්ගනිස්තානයේ ආර්ථිකයට පවා පහළම මට්ටමක පවතින බවයි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිත මේ වන විට සීග්‍රීන් පහත බසමින් පවතින අතර අමරිකානු ඩොලර් බිලියන 4.2ක් පමණ වූ අදාළ සංචිත මාස 3ක ආනයන සඳහා ප්‍රමාණවත් වන බවයි රජය පවසන්නේ. මෙම විදේශ සංචිත හිඟිය සමනය කිරීම සඳහා චීනය, ඉන්දියාව සහ බංග්ලාදේශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.15ක හදිසි ණය මුදලක් ගැනීමට රජය තීරණය කර ඇති අතර මීට අමතරව අදාළ සංචිත හිඟිය පියවීම මත මහ බැංකුව විසින් මුදල් අච්චු ගැසීමෙන් විවිධ නියමයන් නිකුත් කරමින් පවතිනවා. එමෙන්ම රට තුළ පවතින ඩොලර් සංචිත ස්ථාවර කිරීමට, සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය තහනම් කිරීමට හෝ සීමා කිරීමටද රජය තීරණය කර ඇති බව මහ බැංකුව ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා. මෙවැනි විට රට තුළ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන්ද දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා. රට ආර්ථික වශයෙන්, සමාජ වශයෙන් බරපතල ගැටලුවක තියෙන්නේ. චර බරපතලද කිව්වොත් එහෙම මේ වෙන විට අපේ විනිමය සංචිත දීර්ඝකාලීන යුද්ධයක් තියෙන ඇෆ්ගනිස්තානයටත් වඩා බරපතලයි මේ වෙනකොට. ඇෆ්ගනිස්තානයේ අපට වඩා විදේශ සංචිත තියෙනවා. බංග්ලාදේශයේ විනිමය සංචිත තියෙනවා. අපේ රටේ ආර්ථිකමය වශයෙන් තියෙන අර්බුදය තමයි මේ විදිහට ගමන් කරන්නේ. මේ රුපියල් 5000 දෙන්නේ දිගින් දිගට මුදල් අච්චු ගහලා. මේ මුදල් අච්චු ගහීමේ කෙලවරක් තියෙන්න ඕන. මුදල් අච්චු ගහනවා කියන්නේ විනිමය උද්දමනය ඉහළ යනවා, බඩු මිල ඉහළ යනවා. ආණ්ඩුව කෙරෙහි තිබුණු යම් බලාපොරොත්තුවක් තියෙනවද? විශේෂම තරුණ පරම්පරාවක් කෙරෙහි බලාපොරොත්තුවක් තිබුණාද? මම හිතන්නේ මේ ඉච්ඡා බංගත්තේ බරපතල ගැටලුවක්. මේ මොඳ වගකීමකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් සෑම දේශපාලන පක්ෂයකටම තියෙනවා. මේ වැටිලා තියෙන රට ගොඩනැගීම සඳහා ස්වජාතිකයන් විසින් දේශීයෝ විදේශීය වශයෙන් රැස් කරගෙන දේශීය ආදායම්ට එළිදරව් නොකර තියෙන මුදල් සියල්ල යම් නිශ්චිත ව්‍යාපෘතිවල ආයෝජනය කරන්න පුළුවන්. 100ට 1ක වැනි ඉතාම කුඩා බදු ප්‍රමාණයක් ගෙවනවා. එතෙන් පටන් ඔවුන්ගේ අතීතයෙන් වෙන් වෙලා අලුත් බදු ලිපි ගොනුවක් තමයි ආරම්භ වෙන්නේ. බදු බීතිකාව යටතේ ආදායම් දෙපාර්තමේන්තුවට හෙළිදරව් කළා නැත්නම් ඒ සියල්ල හෙළිදරව් කළා 100%ක නාමික බද්දක් ගෙවීමෙන් ආයෝජනයේ විශාල ලෙස වර්ධනය කරන්න පුළුවන්කම ඇති වෙන ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජයක් සම්මත කළා. ඇමතිතුමා හැමතිස්සෙම කතා කරනවා ආර්ථිකයේ ප්‍රශ්නයක් නැහැ හරිද? මුදල් ඇමතිතුමා ඉතින් බොහොම නිහඬයි. රාජ්‍ය ඇමතිතුමන්ලා ඉස්සරහට දාලා බොරු කතාවල් හද බොරු කතාවල් කියාගෙන ඇත්තටම යන්නේ. සුකෝපභෝගී බඩු භාණ්ඩ තියෙනවනේ ආනායනය කරන්න බෑ කියලා තහනමක් ඇති කරගෙන යනවා. මාළුවකට කියනවා ඔන්ලයින් ඉගෙන ගන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා මේ සුකෝපභෝගී භාණ්ඩ කියලා i tab එක ඔය කම්පියුටර් එක. මේ යන ගමන පැහැදිලි වෙන්න ඕනේ. මේ රජයේ දුර්වලම ආර්ථික කළමනාකාරීත්වය පුටුමාරු කරලා මේක කරන්නට බෑ. IMF එකත් එක්ක හෝ නැතුව හෝ ආර්ථිකය හරියට පාලනය කරන්න ආයෝජනය කරනකොට මානව සම්පත ආයෝජනය කරන්න ආර්ථිකය විවෘත කරන්න කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයන්ට බුල්තැන දෙන්න. මට තියෙන ප්‍රශ්නේ රටේ ආර්ථිකය හැසිරවීම වෙනුවෙන් කටයුතු කරන්න අපේ යුගයේ කෙනෙක් නැද්ද? මේක ප්‍රශ්නයක්. විශ්‍රාමගත යුතු උද්දවිය විශ්‍රාමගත යුතුයි. අන්න ඒගොල්ලන්ට පුළුවන් කාබනික වගාවන් කරන්න. අඹ ටිකක් හිටවන්න, පොල් ටිකක් හිටවන්න, කෙසෙල් ටිකක් හිටවන්න, එළවලු ටිකක් හිටවන්න. රට කෙරවීම සඳහා අද නව කණ්ඩායමකට නිලධාරීන් හැටියට අවස්ථාව දිය යුතුයි. ලෝක වෙනස් වෙන විදියට රට වෙනස් වෙන්න ඕන. දේශපාලඥයන් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා. හැබැයි නිලධාරීන් ගෙදර යවන එක ජනතාවගේ තීන්දුවක් නෙමෙයි. ගැළපෙන තැන් වලට ගැළපෙන වියතුන් අර සංවිධානයේ කට්ටිය හරි දාලා ඒක දුවන්න. පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා කොට්ටමාරුවකට ආණ්ඩුව සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රටේ පරිපාලනය පිළිබඳ හරි අවබෝධයක් ඇතුව නෙවෙයි ජනාධිපතිවරයා රට පුරා ගිහිල්ලා සිස්ටම් චේන්ජ් එකක් ගැන කතා කරලා තියෙනවා. සිස්ටම් චේන්ජ් එකේ තරම කොච්චරද කියලා කිව්වොත් ආණ්ඩුව බලයට ඇවිත් අවුරුදු 1.5ක් යනකොට ව්‍යාපාර ඔක්කොම හාන්සි, ගොවියෝ විනාශයි, දීවරයෝ අනාතයි, අධ්‍යාපනයේ විනාශයි, ක්‍රීඩාවෙන් පරාදයි, රුපියල බාල්දු වෙලා, ආර්ථිකය කම්මුතුයි, නීති යුක්තිය ඉටු වෙලා හමාරයි. මිනිස්සුන්ට තුන් වේල කාලා හිටපු සිස්ටම් එක වෙනුවට දැන් එක වේලට චේන්ජ් වෙන්න වෙලා තියෙනවා. මේ වෙනකොට ආණ්ඩුවේ හිට කසකාරයෝ බෙරකාරයෝ ඒ වගේම ගිනිබෝලකාරයෝ ඔක්කොම නිහඬ වෙලා දුර්මුඛ තත්ත්වයටපත් වෙලා තිබෙනවා. දැන් ලබන 8 වෙනිදා වෙනකොට අපිට ආරංචි තවත් එක ප්‍රස්තාපිරුලක් අලුත් වෙන්න හදනවා කියලා. ඒ තමයි හිස රදේට කොට්ටමාරු කළා වාගේ කියන එක. හැබැයි දැන් ජනතාව හොඳටම දන්නවා රාජපක්ෂ බ්‍රෑන්ඩ් එකේ කොයි කොට්ටෙත් එකයි කියලා. අපි කියනවා ජනාධිපතිතුමාට කරුණා කරලා කොට්ටමාරු කරන එකයි, ಜಾති අමතන්න රූගත කරන එකයි නවත්තලා පුළුවන් නම් ජනාධිපතිතුමා ಜಾති අමතන වගේ ජනතාවට ජනාධිපතිතුමා අමතන්න අවස්ථාවක් දීලා බලන්න කියලා. ඔබ යලිත් සිත ප්‍රවෘත්ති සමගින් දැන් 3rd eye විශේෂාංගය. Third eye. මහියංගනය මාපාකඩ වැවෙහි වැව්බැම්මට පහලින් වූ කැලෑරක්ෂිතේ ගස් කපා විනාශ කර දමා ඇති අයුරු අපට මෙලෙස වාර්තා වුණා. එහිදී විශාල ප්‍රමාණයේ ගස් රැසක් කපා දමා ඇති අතර ඇතැම් දැව කඳන් රැගෙන යාම සඳහා ගොඩගසා ඇති අයුරුද මෙලෙස දක්නට ලැබෙනවා. මේක මයිල ගහක්. මේ පැත්තේ ඕනම නියංකායකට වරුද්ද දෙන මයිල ගහක්. මේක බන්ට් එකට හානිද කියන්න බෑ. මොකද බන්ට් එකේ ඉඳලා බන්ට් එක උඩනේ තියෙන්නේ. මෙතෙන්ට එනකොට සෑහෙන දුරක් තියෙනවා. ඉතින් මෙතන තිබිච්ච මේ වනාන්තර පරිසරය පුදුමාකාර සුන්දරත්වයක් තිබිච්ච තැනක් අපි නිතර ඇවිල්ලා බලලා යනවා. ඉතින් උනේ දැන් අපිට තේරුම් ගන්න බෑ ඇයි මේක කපන්නේ කියලා. මොකද ලඳු කැලේට අමතරව මේ ලොකු ගස් කපලා තියෙනවානේ. ඉතින් මේක කාගේ වුණාට කාගේ හිතුවක්කාර තියෙනවද දන්නේ නැහැ. ඉතින් අපි ඔයාලා බලන්න ක්‍රමයකුත් නැහැ අපිට. වැව් රක්ෂිතේ ඇති ගස් මෙලෙස කපා දමමින් වන විනාශය සිදු කිරීම තරයේ හෙලා දකින බවයි ගම්වාසීන් පවසන්නේ. अभी नोदन अदृश्यमान बलवेगा मे कला विनाश करना मे गीता करणी पुराण वृक्ष देवताओं अद निम्न इन्ना आकार मेक मे परिसर पद्धति अति विशाल हानिया रखने में जैव प्रजावट व्यवट मनुष्यांत अपगे तिबुन स्वाधीन पद्धति सियालट मे करते विनाशया कौर हर गेनवन मे गस कैपीमें परिसर वासियक वेना किलन व्यवट संरक्षण करना किन अभी विवादे कंदवंड सूदाना मेक ऐतुल वेना अदृश्यमान बलवेगा තියෙනවා සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනයේ ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද වේරසිංහ මහතා මාපාකඩ වැවේහි ඉංජිනේරු කාර්යාලයෙන් විමසීමක් සිදු කළ විටදී ඔවුන් පවසා ඇත්තේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ සේවකයින් යොදා වැවට පහලින් ඇති කොටසේ කටු පඳුරු හෙලිපෙහෙලි කිරීම පමණක් සිදු කළ බවයි. කෙසේ නමුත් මෙලෙස කපා ඇති විශාල ප්‍රමාණයේ දැව කඳන් කටු පඳුරුද යන්න අපටද විමතියට කරුණක්. මේ සම්බන්ධයෙන් අප මාපාකඩ වැවෙහි ප්‍රධාන ඉංජිනේරුවරියගෙන් විමසීමක් කළ අතර ඇය සිදු කළේ මෙවන් ප්‍රකාශයක්. මේවයි ඒකේ මේ ගස් කපලා කියලා කිව්වට ඒකේ අපි මේ වැවේ මේ සුද්ධ කරගෙන යනවා. ඒකේ වැව් ගැම්මයි රක්ෂිත වෙන් කරන්නයි තමයි අපි ඒකේ මේ කටයුතු කරගෙන යන්නේ. අපේ කාර්යාලයෙන් තමයි අපි ඒක කරගෙන යන්නේ. මොකක් හරි අවසරයක් දීලා තියෙනවද විශාල ගස් කැපීම සම්බන්ධයෙන්? විශාල ගස් නම් එතන කපලා දාලා එහෙම කියන ආන්ටි මේ විශාල ගහක් පෙරිලා තියෙන ඒක මේ අයින් කරන්න මේ රක්ෂිත මාක් කරන්න අයින් කරන්න කටයුතු කරලා තියෙනවා කියලා තමයි දන්නේ. ඒ කියන්නේ ඒ ගහ කපලා නැහැ පෙරලිච්ච ගහ වැටිච්ච ගහ අයින් කරන්න කටයුතු මේ කරලා තමයි තියෙන්නේ. ඇත්තටම අපි ඔතන මේ මොකද වැව් ගැම්ම සුද්ධ කරලා රක්ෂිත මාක් කරන්න තමයි අපි මේ කටයුතු කරන්නේ. වැව් රක්ෂිතයක් ලකුණු කිරීමට මෙලෙස ගස් කපා දැමීම කොතරම් උචිතද යන කරුණ ජනතාවට බාරයි. වන විනාශයන් පිළිබඳව සියත ප්‍රවෘත්ති තුලින් අප නිරන්තරයෙන් වලදහරින් දැනුවත් කරන පසුබිමක මෙවන් සිදුවීම් තව තවත් වාර්තා වීම පුදුම සහගතයි. වලදහරින් මාපාකඩ වැව් රක්ෂිතයේ මෙම ගස් කැපීම පිළිබඳව සොයා බලා ඊට නිසි පියවරක් ගනු ඇතැයි සියත 3rd අය විමසිල්ලෙන්. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. කනජ තෙල් ප්‍රවාහනය කරන බවුසරයක් උපයෝගී කරගනිමින් ගංජා ප්‍රවාහනය කළ බවුසර් රථයක රියදුරු සහ සහායකින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මිරිකම පොලිසිය විශේෂ කණ්ඩායමක් සමත් වුණා. මෙම බවුසර් රථය රත්මලාන ප්‍රදේශයේ පෞද්ගලික ප්‍රවාහන සමාගමකට අයත් වූවක් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මිරිකම පොලිසියට ලද තොරතුරක් මත කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දිණිය ප්‍රදේශයේදී මෙම හදිසි වැටලීම සිදු කර තිබුණා. එහිදී මෙම බවුසර් රථය සහ එහි ගමන්ගත් පුද්ගලින් දෙදෙනා පරීක්ෂා කිරීමට මිරිකම විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කටයුතු කළා. එහිදී ඔවුන් සන්තකයේ තිබී ගංජා කිලෝ 2ක් පොලිස් බහරයට ගෙන තිබුණා. ගංජා ප්‍රවාහනය කළ බවුසර් රථයේ රියදුරු සහ සහායකින් දෙදෙනා අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කොට රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීම සිදු කරන පපයි අප කළ විමසීමකදී මිරිකම පොලිසිය ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගල්ල මාතර මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද දිනේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන දැඩි වර්ෂාපතනයක් පැවතුණු බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. දඹුල්ල නාවුල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සහ ගල්කිරියගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව කහල්ල පල්ලිකලේ අභිභූමිය ආශ්‍රිතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාකාරයක් වැටලීමට සමත් වුණා. එහිදී නීති විරෝධී මත්පැන් මිලිලිටර් 75000ක් සහ ගොඩා මිලිලිටර් 12000ක තොගයක් ඇතුළු මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ රැසක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. එම පොතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.